46 වෙනි මානව හිමිකම් සැසිවාරය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 46 වෙනි සැසිවාරය අද ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකාවට එරෙහි චෝදනා සම්බන්ධයෙන් මධ්‍ය කණ්ඩායම සකස් කළ විශේෂ යෝජනාවලියක්ද අද බාර දීමට නියමිත පැතැයි වාර්තා වනවා. අප සූදානම් මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සඳහා සජීවීව සම්බන්ධ කරගන්නට නිවුස් ෆස්ට් ප්‍රවෘත්ති කාමරයේ සිටින චතුරංග හපුආරච්චි. बहुसूति इमेश उबकिवे हतली सहायवनी ससिवारे आद दवसे आरंभ वनम श्रीलंका वट विशेष मे हतली सहायवनी ससिवारे विशेषवाण्य अभी मतकाय दिदास पहलवेदी तिह एलईरा एक योजना वलिय श्रीलंका वट एरेहिव इद्रीपत्तुना मानव हिमिका कौंसिलेदी ईट अनतुर मध्य खंडायम रटवाल कि श्रीलंका पिलीबंद मध्य खंडायम केला खंडायम खेदुना ए खंडायम हिटिया महाब्रितान्य जर्मनिया कैनडाव मोंटेनेग्रो राज्य उत्तर मैसेडोनिया सह मलावी यान राज्य यहापाल राज्य तीर्ण गत्ता मे तिह एलईराक एक केन योजना वलियट रटक पिधियट अभी समानुग्रहाय दक्कनो केन कारण यहापालन राज्य तीर्ण गत नमुत वर्तमान आंडव मीट पिलिबंधव मे तत्व पिलिबंधव विनस्क्रियादायक अनुगमने करंट अनुभव तमय अभी धनगण्यट सह दखगण्यट लभेन्ने ए अणु तमय हतलिस हायविनी ससिवारय मे विधियट अद आरंभ वेन्ने मे अवस्था वन विटत मानव हिमिका कौंसिले महाकोमसारी वर्य मिशेल बेसले महात्म्य श्रीलंका पिलिबंधव योजना वक् श्रीलंका पिलिबंधव एतुमियगे वार्ताव दनटमत् प्रसिद्ध कलतीनो मे वार्ताव पिलिबंधव रजय दडि स्थावरे की इन्न भव विदेश काटुतु अमात्यवरयागे पसुगिय दिन किहिपे पुरा एतुमा माध्यट कियपु देवल अणुव अपिट देखगन्नट पुलुवन् विशेष कारणयक् विदिहट अपि मुलिन कथा करा वगे श्रीलंकाव पिलिबंधव नव योजना हतलिह एलईरा एक केन नव योजना मे मध्य खंडायम केन रटवल की हिपे श्रीलंका पिलिबंद इदिरिपत् किरीम नियमित ए सिद्धिय सिधुवन्ने मे सतिये बदाद एक विसी हतर वेनिद मे विधियट अलुत योजना लंका पिलिबंद इदिरिपत् वीमट नियमित कारण देखा पिलिबंदव अभी अवधाने यमुकरन्नट ओण मे मानव हिमिका कौंसिल ससिवारे यान अतरतुर एतमाय रजयक विधियट सह रटक विधियट दैनट महाकोमसारी स्वर्य विसीन इदिरिपत् करला तिबेन वार्तावट श्रीलंका रजय सह श्रीलंकाव मोन विधिहे ප්‍රතිචාරයක් දක්වනවාද කියන කාරණය. ඒ සඳහා රටවල් වෙනත් රටවල් අපිට උපකාරී වෙන ආකාරය ඉන්දියාව විශේෂයෙන්ම අපි මේ වන විටත් ඉන්දියාවේ උපකාරී ඉල්ලලා තිනවා මේ UN Human Rights Council එකේ නැත්නම් මානව හිමිකම් කවුන්සිලයේදී යන සැසිවාරයේදී උපකාර අපි ඉල්ලලා තිනවා මේ වගේ රටවල් කීයක් අපිට උදව් කරයිද කියන කාරණයටත් අවධානය යොමු වෙලා තිනවා. ඊට පස්සේ එළමෙන කරුණ තමයි නව යෝජනාව 40 ඇල ඉරක් 1 කියන මේ නව යෝජනාව මොනතාක් දුරට ලංකාවට බලපායිද ඒකට මානව හිමිකම් කවුන්සලයේ සමාජික රටවල් මොන වගේ අදහසක් දරයිද කියන කාරණා සියල්ලම මේ සැසිවාරය තුල අපිට විශේෂ වෙනවා. සැසිවාරය ආරම්භ වීමට නියමිතව තියෙන ඉමේජ් කිව්වා වගේ අද පස්වරු එකට අද දවස පුරාවට මේ සැසිවාරයේ ප්‍රධාන කතිකයින් කතා කිරීමට නියමිතයි. විශේෂයෙන්ම මහා කොමසාරිස්වරියගේ වාර්තාව පිළිබඳව අවධානය යොමු වෙනවද නැද්ද කියන කාරණාව පිළිබඳව අපි දැඩි අවධානයෙන් ඉන්නවා. ඒ වගේම නැවතත් මේ සතිය තුලම 24 වෙනි බදාදා ශ්‍රී ලංකාවට විශේෂ දවසක් වෙනවා. එදාට තමයි ගරු විදේශ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ දිනේෂ් ගුණවර්ධන මහතා සැසිවාරයේ අමතන්නේ ඔහුට මේ ඇමතීම සිදු කිරීම සඳහා ඔන්ලයින් තාක්ෂණය හරහා විනාඩි 20ක කාලයක් යොමු වෙලා තියෙන බවට තමයි අපිට දැනගන්නට ලැබෙන්නේ. ඊට අමතරව මේ මධ්‍ය කණ්ඩායම දැනට ඉදිරිපත් කරලා තියෙන යෝජනාවලිය ඉදිරිපත් කරන්න නියමිත යෝජනාවලිය අද දවසේදී කාර්ය මණ්ඩලීය අවස්ථාව ලෙස ඉදිරිපත් කිරීමක් සිදු වෙනවා. නමුත් ඒක සැසිවාරයට ඉදිරිපත් කිරීමක් නෙමෙයි. ඒ ඉදිරිපත් කිරීම සිදු වෙන්නේ 24 වෙනිදා. විශේෂ කාරණා තුනක් මේ මධ්‍ය කණ්ඩායමේ අවධානයට යොමු වෙලා තිනවා. ශ්‍රී ලංකාව මේ සඳහා කමිටුවක් ලෙස ඉදිරිපත් වීමට තමයි යෝජනා වෙලා තියෙන්නේ. එම කමිටුවේ ප්‍රධාන ධුරය හොබවන්නේ ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යතුමා. මේ සියලු කාරණාත් එක්ක තමයි අපි සතිය ආරම්භ කරන්නේ මේ විදිහට මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයත් සමඟ.